ජයගමු ශ්‍රී ලංකා ජූනි 14 සහ 15 හලාවත ශර්ලි කොරයා ක්‍රීඩාංගණයේදී. දොළොස්වෙනිද අද මං හිතන්නේ අපි ක්‍රියාත්මක කරලා තියෙනවා වෘත්තිකයන්ගේ පෙරමුණ සමග ජාතික සම්පත් සුරකීමේ සංවිධානය ශ්‍රී ලංකා ටෙලිකොම් තැපැල් ඒ වගේම බැංකු විදුලි බල මණ්ඩලය ඇතුළු මේ ජාතික සම්පත් විකුණන් කෑමේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිය නවත්තපියව් කියලා මෙච්චර කල් අපි ජනතාවගෙන් ඉල්ලා හිටිය ජනතා අධිකරණයට කියා අද දින ඉඳලා අපි තීරණය කරගත දවල් අද උදෑසන අපි ආරම්භ කරා මේ ටෙලිකොම් ආයතන ඉදිරිපිටින් විශේෂයෙන්ම ලංකාවේ තව ආයතන ප්‍රදේශ 10ක මේක ක්‍රියාත්මකයි ටෙලිකොම් තැපැල් විදුලිය බැංකු ඇතුළු සියලු මූලස්ථානවල මේ විකුණන් කෑමේ ප්‍රතිපත්තියෙන් මහජනතාවගේ අයිතිවාසිකම් කඩවෙනවා ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 පරිච්ඡේදයේ තියෙනවා යම් පරිපාලන ක්‍රියාවක් මගින් මානව අයිතිවාසිකම කඩවෙනව නම් අපිට ශ්‍රේෂ්ඨ අධිකරණයේ අග මිනිසුර වෙන ළඟට යන්න පුළුවන් කියලා අන්නේ වගන්ති අනුව අපි ශ්‍රේෂ්ඨ අධිකරණයට අස්සන් දසලක්ෂයක පෙස්සමක් රැගෙන යන්න බලාපොරොත්තු වෙන අද තමයි මේ මූලික පියවර තැබුවේ මේ රනිල් වික්‍රමසිංහගේ විකුණන් කරන ප්‍රතිපත්තියට එරෙහිව මහජනයා විදියට කරන්න පුළුවන් හැම දෙයක්ම මහජනයා පෙළගස්සන්න විශේෂයෙන්ම පිකිරීමට එරෙහිව වෘත්තීය සමිති සන්ධානය සමග වෘත්තිකයන්ගේ පෙරමුණ පෙළගැහිලි ඉන්නවා ඒ සඳහා එක්වෙන්න කියලා මේ ටෙලිකොම් මූලස්ථානයේ ඉඳන් ටෙලිකොම් සේවකයන් සමග රටේ මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ස්තුතියි නලින්ද වෙට්ටියාරච්චි කැඳවුම්කරු ජාතික සම්පත් සුරකීමේ සංවිධානය මම ජගත් ගුණසිංහ නියෝජනය කරන්න ටෙලිකොම් වෘත්තීය සමිති අද දින ටෙලිකොම් තැපැල් රක්ෂණ බැංකු විදුලිය ඇතුළු සමස්ත සේවකයෝ මේ රටේ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව විසින් මහජන සම්පත් විකිණීමට එරෙහිව පෙත්සමක් අත්සන් කරන්න ගත්තා මේක
ජාතික සම්පත් සුරකීමේ මේ ව්‍යාපාරය ඒ වගේම වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ කියන සංවිධාන දෙකම එකතු වෙලා තමයි මේක සිද්ධ කරන්නේ. මේක ලංකාව පුරා අස්සන් දශලක්ෂයක් දක්වා ගෙන යනවා. ඒ වගේම සේවක අස්සන් මහජනතාවගේ අස්සන් මේකට ගන්නවා. අද දිනේ වෙන විට කොළඹ ඒ වගේම කුරුණෑගල මහනුවර මාතර ගාල්ල පෝට්ටේ ආදී ප්‍රදේශ 11ක මේ කාරණය සිදු කරමින් තියෙනවා. මෙයින් පැහැදිලිව අපි සිදු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දැමීම සඳහා මහජන පෙත්සමක් අත්සන් කරනවා. මේ මහජන පෙත්සම පාදක කරගෙන තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව අපි ඉදිරිපත් කරන්නේ. ඒ වගේම අපි කියනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පහුගිය දිනයක පාරට ඇවිල්ලා කියනවා මේ රටේ සම්පත් විකිණීමට විරුද්ධයි කියලා. අපි දැක්කා පහුගිය දවසේ විදුලි බල පනත සම්මත කරන වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඇඳුම් ඇඳගෙනද ඉන්නේ කියලා අපි අහනවාද? ඔහුගේ සියලුම ගෝලබාලයින් ටික විදුලිය පනතට අත ඉස්සුවා. එනහාවි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් අහනවා මොකද්ද මේ දෙබිඩි විලිවත? තමන් පාර්ලිමේන්තුවේදී තමන්ගේ ගෝල බාලයන් එක්ක එකක් කරලා පාරදි තව එකක් කියලා මේ කටයුතු කිරීම මොකද්ද කියන එක. මෙන්න මේ අනුව අපි කියනවා රාජපක්ෂලාට රනිල්ලට දෙගොල්ලටම ඉදිරියේදී මේ රටේ මැතිවරණ සමයක් එන්නේ. මේ මැතිවරණවලදී ජාතික සම්පත් විකිණීම ඒ වගේම සේවකයන්ගේ අර්ථසාධක අරමුදල් මංකොල්ලකෑම ආදී කම්කරු නීති වෙනස් කිරීම ආදී සියල්ලට එරෙහිව අපි සමස්ත සේවකයෝ ඒ වගේම සමස්ත මහජනතාව පෙළගස්සනවා. ඒක අද පටන් ගත්තේ ආරම්භයක් විතරයි. මේක ලංකාව පුරාම ක්‍රියාත්මක කරනවා. සමස්ත මහජන විරෝධතාවය වික්‍රමසිංහ රාජපක්ෂලාට එරෙහිව ජාතික සම්පත් විකිණීමට එරෙහිව ගොඩනැගෙන දිනේ වැඩි ඈතක නෙවෙයි. ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය ඌව අස්සේ බැහැලා යන්න තමයි වේදිකාවලින් සිද්ධ වෙන්නේ කියන එකත් අපි පැහැදිලිව කියනවා. දැන් ඒ වගේ පොඩේ දැන් විදුලි පනතත් මේකවල සම්මත කරගත්තා. දැන් ඔබතුමන්ලාගේ දැන් රාජ්‍ය සම්පත් ඉගෙනීමට ඒවස ටෙලිකම් අනිකුත් ආයතන ඔය දේවලුත් විකුණන්න පාර්ලිමේන්තුවේ 225 මම කියන්නේ. නමුත් අර මේ උන්ට බලේ දෙයි නේද මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු. ඒ ගැන මොකද හිතන්නේ ඔබතුමා? අනිවාර්යයෙන්ම ඒක සිද්ධ වෙනවා කියන එක අපිට පැහැදිලිවම මොකද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දෙබිඩි පිළිවෙත අනුව අපිට පේනවා පැහැදිලිව. ඔය පාර්ලිමේන්තුව ගැන අපිට කිසිදු විශ්වාසයක් නැහැ. අපි විශ්වාස කරන්නේ මහජන බලය, පාරේ තියෙන මහජන බලය. ඉදිරියේදී මැතිවරණ එනවා. මහජනතාව ලෑස්ති වෙලා ඉන්නවා මේ ජාතික සම්පත් විකිණීමට. මේ වැඩ කරන පන්තියේ සියලු අයිතිවාසිකම් අහිමි කිරීමට එරෙහිව, මේ රට විනාශ කිරීමට එරෙහිව මේ ආණ්ඩුවට පිළිතුරු දෙන්න. අන්න ඒකෙදි අපි ඉතා පැහැදිලිව පිළිතුරු දෙනවා මේ රටේ මහජනතාව. ඒ වගේම අපි වැඩ කරන පන්තිය විදියට ඡන්දයට ඉදි පෙර මේ සියලු කාර්යයන් පරාජය කිරීම වෙනුවෙන් තමයි මේ කටයුතු කරමින් ඉන්නේ. දැන් අන්න ඒ වගේම අපි දැන් දකිනවා විරෝධතා රැල්ලක් ක්‍රියා මේ දැන් විරෝධතා රැල්ලක් ආයිත් දියත් වෙනවා. දැන් මේ සම්බන්ධයෙන් දැන් ඔබතුමන්ලා ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයේ උපරිම ක්‍රියාමාර්ගයේ මොකද රජයේ දැනෙන විදිහ මොකක් හරි ව්‍යාපාර මේ හද වෙනකොට ගුරුවරු පාරට එනවා. මේ පැහැදිලිව අපිට පේනවා ලොකු විරෝධතා රැල්ලක් එනවා කියන එක. අනිවාර්යයෙන්ම මේ සියලු සටන් ඒකාබද්ධ කිරීමට අපි වැඩ කරන පන්තිය විදිහට මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය විදිහට ලෑස්ති. ඒ සඳහා අපි මේ වෙන විට කටයුතු කරමින් ඉන්නවා. සමස්ත වෘත්තිකයන්ගේ සටනකින් රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට අපි ලෑස්ති. මම අතුල පුතේජු නියෝජනය කරන්නේ සමස්ත ශ්‍රී ලංකා ටෙලිකොම් විදුලි සංදේශ සේවක සංගමයේ ජේෂ්ඨ උපසභාපති කටයුතු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක සංගමයේ සභාපතිවරයාට කටයුතු කරනවා. අපි කියන්න කැමැති දසලස්සේ කාන්සන් සහිතව සංචාරණ කරගෙන මේ පෙස්සම මුළු ලංකා පුරාම අද වෙනකොට අත්සන් කරනවා. ඒ වගේම අපි කියන්න කැමැති සමස්ත ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයන් අපේ වෘත්තිකයන් අත්සන් කරලා තියෙනවා මේ පෙස්සමට. ඒ වගේම අද දවල් 12ට දුම්රිය පොළ ඉදිරිපිට අපි මේ ව්‍යාපාරය ගෙනියනවා. ඒ වගේම අපි කියන්න කැමැති රනිල් වික්‍රමසිංහට, රනිල් වික්‍රමසිංහ මේකට මේ කාට්ටුව තුල පළවෙනි කාට්ටුව තුල සභාපතිවරින් 3 දෙනෙක් මේ ආයතනය තුළ පත් කරා. දවසින් දවස වෙනස් කරලා ඔහුගේ වෑයම වෙන්නේ ආයතනය විකිණීමට උත්සාහ දැරීමයි. අපි එක සභාපති කෙනෙක් හිටියා ගිය පළවෙනි කාර්තුවේ, ඒ සභාපතිවරය මෙතනින් අයින් කරා. අපි කියනවා මේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ වර්තමාන සභාපතිවරයාට මේ අපේ හදවත බඳු මේ ආයතනයේ ආරක්ෂා කිරීමට ඔබතුමාගේ යුතුකමක් වගකීමක්. මේක විකුණන් කන්න නෙමෙයි තියෙන රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා ඉන්නේ
මේක මේ ලංකාවේ සියලුම දේපල විකුණන්න තමයි රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා තියෙන්නේ. අපි කියනවා මහජන නියෝජිතයන් නියෝජනය කරන පාර්ලිමේන්තුව තුල ඇවිදින් එල්ලා අපිත් ඇවිදින් එල්ලා ඊ ආණ්ඩුවට සපෝට් කරපු මිනිස්සු. නමුත් දැන් මේ සියලු දේවලින් අයින් වෙලා කියන්නේ අපිට වැඩ කරන ජනතාව විසින් වෘත්ති කියන්නේ විසින් අපිට කියන්න තියෙනවා මේ රට ආරක්ෂා කිරීමට සියලු දෙනා පෙළ ගැසෙන්න කියන එක. ඒ වගේම රනිල් වික්‍රමසිංහ පිටිපස්ස දොරෙන් ඇවිල්ලා තමයි මේ දේවල් මේ කරන්නේ. හරිද? ඒනි වගේම තමයි රනිල් වික්‍රමසිංහට කිසිම අයිතියක් නැහැ මේ ආයතනය විකුණන්න. ඒ වගේම මේකේ ඉලාසිටි බෝඩ් එක, ඒ වගේම වරාය රක්ෂණ සංස්ථාව මේ ඔක්කොම පෙළ ගැහිලා ඉන්නේ මේ ආයතන මේ ආරක්ෂා කිරීමට. මේවා ආරක්ෂා කරන මහජනේ. ඒ නිසා අපි කියනවා රනිල් වික්‍රමසිංහ උදිරි මැතිවරණයේ දිනනවා කියලා හිතනවා නම් රනිල් සිමට මේ අයිතියක් වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ කියන්නේ කිසිම දෙයක් අයිතියක් නැති මිනිහෙක්. අඩුම තරමේ තමන්ගේ දේපොල තමන්ගේ දේපොලවත් ඇවිදින් එල්ලා අයිතියක් නැති මිනිහෙක් ඇදී මහපාලට වැටෙන්න තියෙන මිනිහෙක් කිසිම දරුවෙක් නැති මිනිහෙක් මේ ආයතනය. අපි දරුව ඉන්න තාත්තල වශයෙන් අපි කියනවා මේ ආයතනයේ අපි දැකගන්න සියලුම අභිප්‍රායන් දාන. ඒ වගේම අපි එකා පිට එකා මෙරිලා හෝ මේ ආයතනය ආරක්ෂා කර ගැනීමට අනිකුත් ආයතන ආරක්ෂා කිරීමේ මූර්තිකෙන් පෙළගැහිලා ඉන්නවා. ඒ නිසා අපි කියනවා ඉස්සරහට එන වැඩපිළිවෙළ ඉදින් එල්ලා සකස් කරනවා කිසිම දේශපාලඥයෙකුට මේකේ හොරපුහද හිමි වෙන්නේ නැහැ කියන එක පැහැදිලිවම කියනවා. කොහොම ස්තුතියි.